සංස්කෘතික ආගමික ජාතික වෙනසන් වලදී අපට නිරතරවම තම සතුටේ තම උද්‍යෝගී යුතුව අතිහිත දෙන මහතෙක් තමයි ගාමිණී මුරගඩ. ගාමිණී මුරගඩ මහතා එකතු කර ගන්න අපි හිතුවේ එතුමන්ගේ අදහස් උදස් විමසන්නට. ඇයි මේ මෙවැනි දෙයක් කරන්නට ඔබතුමාට හිතුනේ තාරුණියට අතිහිත දෙන්නට මෙවැනි වෙනසන් කරලා අතිහිත දෙන්නට බොරු හිතුනේ ඇයි? එතකොට කියනවා සම්මලී තාරුණිය කියන එක මේ යමක් පටන් ගන්නවනේ ඒක හොඳ දෙයක් වී වෙනවා කියලා. එහෙනම් මම අදහස් කරා ඒ තැනට පොඩි උදව්වක් කරන්න ඕන කියලා. දෙවෙනිම තමයි මේ තාරුණිය වැඩසටහන මෙහවන්නේ ඔබ දක්ෂ මේ අද මිලානෝ නගරේ ඉන්න ඔබ තාරුණිය ඒ සසික කියන තාරුණිය. ඉතින් මම බැලුවා මොකද සසික යම් කිසි වැඩකට අතගෙවලා ඒක සාර්ථකව කෙරෙනවා. ඉතින් එහෙනම් මම හිතුවා පෙර උදව් උපකාර කරන්න ඕන කියලා. ඔව්. ඒ වගේම මේ ආදරය ගැන කතා කරද්දී අනුදර්ශකගේ බිල්වරු නව යුගයකට අරන්ගේ නව නිර්මාණයක් කළ නව පෙරලියක් මේ සංගීතය කර නාම රුඩුගමෙන් තමයි අපි එදාට අපි නවතන්පුර ආදරණීය නවතන්පුරට එක් කරගෙනට කැඳවාගෙන ඉන්නට අපි තීරණය කර තිබෙනි. ඔබත් අනුදර්ශකේ පහු කරලා මේ ස්ථානට ආවේ. ආදරය ගැන කතා කරද්දී මේ නාම රුඩුගම ගායන ශිල්පියාව ප්‍රවීණ ගායන ශිල්පියාව සම්බන්ධ කරන පිළිබඳව මොකද හිතන්නේ මේ ප්‍රසංගය? මම හිතනවා මේ ප්‍රසංගයේදී අපි ආපහු අපි අර තරුණ කාලේටයි කියලා උත් එක්ක. තේින්ද මම හිතනවා මේ සාර්ථකයි කියලා. හරි බොහොම ස්තුතියි. එසන අපේ ගාමිණී මුරගඩ මහතාව එකතු කරගත්තේ අපි තාරුණ්‍යයේ ආදරණීය නව නිර්මාණයේ යුතුව ඉදුණු අපේ ආදරණීය නවතැන්පොළ රැහැසීමේ ප්‍රසංගය ගැන කතා කරන්නට. නවතැන්පොළ තමයි දොන් බොස්කෝ ශාලාව 28 වෙනිදා සවස 6ට ආදරණීයව එකතු වන්න අපත් එක්ක එකතු වෙන්න. ඔබ ළඟ මා